පළමු තරඟ දෙකේදීම පස්සේ මම කන්නේ 300 ලකුණු සීමාවට ආවා. ඔබ හිතන්නේ 500 ඇවි මේ ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් ඊට වඩා අඩුවෙන් කඩා ගන්න පුළුවන් කියලා හිතනවද සිම්බම්බේ කණ්ඩායම? හොඳ ප්‍රශ්නයක් ඒක. මොකද අපි අපේ බෝලිං බැලුවාම අපිට 300ක් දෙන්න බෑ. ඉතින් මම කෝච් වශයෙන් මං ආස නැහැ අපිට 300ක් ගහනවට. මොකද අපේ මැක්සිමම් අපි බැලුවේ 260. උයි අපි දැන් ඒක හදාගන්නයි අපි මේ දවස් දෙකේ කතා වුණේ. උයි අද මේ අද මේ අද ප්‍රෙපරේෂන් එකත් ඒක හදාගන්න. ඉතින් අපි හිතනවා හෙට අපි ඒක හදාගන්නවා කියලා. මොකද ඒක මට මදිකම ඇත්තම කියන්නේ. දෙවනි තරඟයේ ක්‍රීඩා කරපු කණ්ඩායම බොහෝ දුරට ඒ තරඟයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව තියෙනවා නැත්නම් වෙනස්කම් කීපයක් වෙන්න ඉඩකඩ තිබෙනවා. ඔකේ හින්ට් එකක් දෙන්න පුළුවන් වෙනස්කමක් වෙන්න ඉඩ තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා දෙයක්. ඉතින් අපි හෙට තමයි ඒක දන්නේ. මම හිතනවා අපි හෙට ගහන්න හදන කොම්බිනේෂන් එක හරියයි කියලා. මොකද අපි මෙහෙමත් හිතනවා ඒගොල්ලන්ට ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි අපිට මේතෙක් කරදරයක් වුණේ. ඒ නිසා අපේ ස්ට්‍රැටජි එක ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මට දැන් කියන්න බෑ කාර්වින්ද. කොහොම හරි අපි හිතනවා ඒකට අපි සැලැස්මක් හදලායි තියෙන්නේ කියලා. ජෙෆ්රි වැන්ඩර්ස් මේ චාමි කරුණාරත්න ගොඩක් පන්දු වාරේ ඉතුරු වුණා ඒගොල්ලෝ පන්දු යවද්දී. ඔබ හිතනවාද මීට වඩා දසුන් ශානක මීට වඩා පන්දු යැවීමේදී මීට වඩා කළමනාකරණය කරගත යුතුයි කියලා ප්‍රධාන පන්දු යවන්න? නෑ, ඒක ඒක අපිට වුණා මේ ලාස්ට් මැච් එකේ. ඒක වුණා, මම ඒක දන්නවා. එස්පෙෂලි අර චාමිකගේ මේක නැති වුණ එක, ජෙෆ්රිගේ ඕවර් එක නැති වුණ එක, දැන් චාමිකගේ හතරක් මිස් වුණා. ඒක අපිට ලොකු දෙයක්. ඒක ඒක ලොකු කාරණයක්. ඒක අපි ඇඩ්‍රස් කරලා තියෙන්නේ. ඉතින් එවැනි දේවල් මොකද අපි දැන් කතා වෙන්නේ මේන් බෝලර්ස්ලට දෙන්න. ඉතින් මේන් බෝලර්ස්ලට වාරේ දෙන්න. ඉතින් ඒක මම හිතනවා හදාගෙන කියලා තියෙන්නේ දැන්. ඒක පොඩි මිස්වීමක් වෙලා තියෙන්නේ එතන. මම හිතනවා අයිමත් ඒක වෙන්නේ නැහැ කියලා. මොකද චාමිකගේ හතරයි, හෙෆ්රිගේ එකයි, දුෂ්මන්තගේ එකයි. ඉතින් ඒක ඒක ලොකු ඒක ලොකු කාරණයක් ඒක. ඉතින් අපි ඒක ඇඩ්‍රස් කරලා තියෙන්නේ. ඒක හරියයි කියලා මම හිතනවා.